කොවිඩ් තත්වයට අමතරව මේ වන විට ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වෙන්නේ ගිනිගන්නා ලද පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ තත්වයයි. මේ නෞකාව හිමි සමාගමේ ප්‍රධානියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය බවයි. ගිනිගනිමින් තිබෙන පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක්ද ඇතුළත්ව තිබෙනවා. මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මේ ගින්න ඇති වූ බව තමයි විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ. නෞකාවේ ඇසුරුම් කර තිබූ මේ කන්ටේනර් බහලුම් වල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දු වෙමින් තිබෙන බවට එහි සිටි සේවකයන් පළමුව දැක තිබුණේ ශ්‍රී ලංකාවට කිලෝමීටර 1000කට පමණ ඈතින් තිබෙන අරාබි මුහුදෙදී. මේ ගැන දැනගත් බිගස නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටහි හමාඩ් වරායට ඇතුල් වීමට අවසර ඉල්ලනවා. මේ අවදානම් සහගත කන්ටේනර් බහලුම් ඉවත් කරගන්න ඔවුන්ට ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ. ඒ අනුව ආසන්නතම වරාය වන ශ්‍රී ලංකාවට පැමිණියා කියලා තමයි නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ඒ වන විට නෞකාව තුල ගින්නක් ඇතිවීමේ අවදානමක් මතුව තිබූ බවත් ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේ නම් මෙම බහලුම් ගොඩ බෑමට මෙවැනි ඛේද වාචකයක් ඇතිවීමට ඉඩ නොතිබෙන්න තිබුණා යනුවෙනුත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට මේ දවස්වල අපි අහක යන නයි රෙද්දස්සේ දාගන්නවනේ නිතර ඒක සිද්ධ වෙනවා. එතකොට මීට පෙරත් අපේ මුහුදු කලාපයට මේ වගේම නැවක් ඇවිල්ලා ගිනිගත්තා නිව් ඩයමන්ඩ් කියලා ඉන්ධන නෞකාවක්. එතකොට මේ නැව ගිනිගනිද්දී අපේ හමුදාව ගිහිලා මේ නැව නිවලා මේක හරි ගැසුවාට පස්සේ සිංගප්පූරු සමාගමක් ඇවිල්ලා මේ නැව ඇදගෙන යනවා. එතකොට ඒකෙන් අපිට වන්දියක් විදිහට හම්බෙන්නේ රුපියල් මිලියන 400ක් වගේ සුළු ප්‍රමාණයක්. මේක අපි සුළු ප්‍රමාණයක් කියලා කියන්නේ රුපියල් මිලියන 400ක් කියලා කියන්නේ මේ නැව් සමාගම් අතර සිද්ධ වෙන ගනුදෙනු අතරදී මේක බොහොම සුළු මුදලක්. එතකොට අපි මේ ගැන පුනා කියන්නේ මේ සිද්ධිය පිටිපස්සේ අදටත් සැක උපදවන කරුණු කාරණා සැඟව තිබෙන නිසා. එතකොට මේ කාරණාවේ මේ වර්තමාන කාරණාවේ සැක උපදවන කරුණු කීපයක් තිබෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි නාවික සැතපුම් 1000කට ඈත අරාබි මුහුදේ මේ ගැන මේ නෞකාවේ ගින්නක් ඇති වෙනවා රසායනික ද්‍රව්‍ය කාන්දුවක් වෙනවා කියලා නැවේ ඉන පිරිස් දැනගන්නවා. එහෙම දැනගත්තට පස්සේ ඔවුන් අර වරායන් දෙකට ඇතුල් වීමට අවසර ඉල්ලදී ඒ රටවල් දෙකෙන් අවසර දෙන්නේ නැහැ. මේ වගේ රටවල් දෙකක් මේ නෞකාවට ඇතුල් වීමට අවසර නොදෙද්දී ඇයි ලංකාවේ අපි මේ නෞකාව අපේ වරායට අපේ මුහුදු කලාපයට ගේන අවසර දුන්නේ කියන එක අපිට අපේ ඔළුවට එන පළවෙනි කාරණාව. මේ නැව Tamanගේ සේවය පටන් අරගෙන මාස 3යි. එතකොට මේ නාවික සේවය ගැන දැනුමක් තියෙන අය කියන්නේ මේවා අහමු සිදුවීම් විය නොහැකි කියලා. මොකද නැව් සමාගම් කියලා කියන්නේ අපේ රටේ ආර්ථිකයටත් වඩා විශාල ඩොලර් බිලියන ගණන් වලින් කටයුතු කරන අය. එතකොට ඒ ASCII සිද්ධ වෙන සමහර දේවල් අහමු සිදුවීම් බීමට තියෙන ප්‍රබණතාවය බොහෝම අඩුයි කියලා තමයි මේ ශ්‍රේෂ්ත්‍රයේ පිළිබඳ දැනුම් තේරුම් තියෙන අය කියන්නේ. හැබැයි ඉතින් දැන් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද නැව අපේ මුහුදු කලාපයට ඇවිල්ලා ගිනි අරගෙන ඉවරයි. මේ නිසාම අපේ සමුද්‍ර කලාපය අති විශාල හානියකට ලක් වෙලා තිබෙනවා. එතකොට දැන් අපිට තියෙන්නේ අපිට සිද්ධ වුණු මේ හානියට හානි පූර්ණණය ලබා ගන්න. එතකොට ඔය කියන හානි පූර්ණණය ගැන කතා කරද්දී තමයි ගසා කෑම් වංචා සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසාම මිනිසුන්ට සිද්ධ වෙනවා මේ දිහා ඇස්කන් ඇරලා හොඳ විපරිල්ලෙන් බලාගෙන ඉන්න. ඒට අමතරව මේ ප්‍රශ්නෙත් එක්කම පැන නැගෙන තවත් කාරණයක් තමයි දැන් ප්‍රවෘත්ති පළ වෙනවා මේ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එකතු වෙලා මුහුදු දූෂණය වෙලා විශාල පාරිසරික හානියක් සිද්ධ වෙලා ඉතින් මේත් එක්කම මාළු විස වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අපි කවුරු කිව්වනත මිනිස්සු දැන් මාළු කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒක નિરાයාසයෙන්ම එන දෙයක් Tamanට මේ සිද්ධි දාමයත් එක්ක Taman තුල ඇති වෙන බියත් එක්ක මේ නිසාම සිද්ධ වෙන හානිය තමයි අපේ දීවර ජනතාවට Tamanගේ දෛනික ආදායම් මාර්ගය නැති වෙන එක. මේ තියෙන පැන්ඩමික් තත්ත්වයත් එක්ක මේ සිද්ධ වෙන දේවල් එක්ක මිනිස්සු කබලෙන් ලිපට ඇද වැටෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක නිසාම අපේ ජන ජීවිතවලට වෙන අවදානමත් එක්ක අපි මිනිස්සුන්ට කියනවා මේ හානි පූර්ණණය ගැන බොහොම අවධානයෙන් ඇස් කන් අරගෙන බොහොම විපරිල්ලෙන් බලාගෙන ඉන්න කියලා. ඒත් එක්කම ද ලීඩර් වෙබ් අඩවියේ වාර්තා කරනවා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා සීමිත වාහන ආනයනය ප්‍රතිපත්තිය යටතේ Toyota Land Cruiser Prado motor රථ 227ක් ආනයනය කිරීමට ගත් තීරණය අත්හිට වූ බවට ආණ්ඩුව විසින් ගෙන යන ප්‍රචාරයේ ජනතාව මුලා කිරීමේ තවත් එක් පියවරක් පමණක් බව. රට දැඩි මූල්‍ය අර්බුදයකටත් කොරෝනා ව්‍යසනය නිසා සෞඛ්‍ය සහ සමස්ත සමාජයේම දැඩි වශයෙන් අසරණභාවයටත් පත්ව ඇති අවස්ථාවක මන්ත්‍රීවරුන් සඳහා නවීන පන්නේ වාහන ආනයනය කිරීමට තීරණය කර මුදල් අමාත්‍යාංශය මගින් ඒ සඳහා විවෘත කරන ලද ණයවර ලිපිය සම්බන්ධයෙන් ලංකා බැංකුවත් මේ වන විට මහත් අර්බුදයකට පත්ව තිබෙනවා. මේ කාලීන නොවන රජයේ ඇනවමට අදාළ අවලංගු කළ නොහැකි ණයවර ලිපිය 2021 අප්‍රේල් 29 වෙනිදා ලංකා බැංකුවේ ජාත්‍යන්තර අංශය විසින් නිකුත් කර ඇත්තා. මේ ණයවර ලිපිය අපසු හැරවිය නොහැකි අවලංගු කළ නොහැකි ණයවර ලිපියක් වෙන අතරම මේ ලිපිය අවලංගු කිරීමට නම් ණයවර ලිපියේ ප්‍රතිලාභියාගේ සහ මේ ණයවර ලිපිය හුවමාරු වන හොංකොං බැංකුවේ අභිමතය නොමැතිව ලංකා බැංකුවට එය අවලංගු කළ නොහැකි. ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණයක් මත මෙම ණයවර ලිපිය අවලංගු කිරීමට ලංකා බැංකුවට කිසිදු බලයක් හිමි වෙන්නේ නැහැ. ඒ සඳහා එවැනි ඉල්ලුමක් කළ යුත්තේ අදාළ ණයවර ලිපි විවෘත කළ මුදල් අමාත්‍යාංශය විසින්. ඒ මේ ණයවර ලිපි අවලංගු කරනවා නම් සේවා ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට මුදල් අමාත්‍යාංශයට සිද්ධ වෙනවා. රජය විසින් මෙම වාහන ආනයනය නතර කළද ලංකා බැංකුවේ වගකීම තවදුරටත් පවතින අතර નિયમિત දිනේදී ඒක පාක්ෂවිකව සැපයම්කරු විසින් වාහන නැවත පටවා දාලා නාවික ලියකයේවිලි බැංකුවට බාර දුන් විගස රුපියල් බිලියන 3.5ක මුදලක් ගෙවීමට ලංකා බැංකුවට සිද්ධ වෙනවා. රුපියල් බිලියන 3.5ක මුදලක්. අපි මේ ප්‍රවෘත්ති වාර්තා කරන මොහොත වෙන විට අපි ලංකාවේ ඉන්නේ බොහෝම ආර්ථික අවපාතයක. අපි කවදාවත් මේ වගේ ආර්ථිකමය වශයෙන් අසරණ වෙලා තියෙනවා අපි දැකලා නැහැ. අපි අපේ ජීවිත කාලය තුල අපේ ඉතිහාසය ගත්තාම අපේ ජීවිත කාලය තුල අපි මේ විදියට ආර්ථිකමය වශයෙන් අවපාතයකට ලක් වෙන ආකාරයක් අපි දැකලා නැහැ. අපි කියන්නේ නැහැ මේක මේ වර්තමාන රජයේ ආණ්ඩුවේ වැරද්දක් කියලා. නමුත් කාලයක් තිස්සේ අපේ සිස්ටම් එකේ ආපු වැරදි නිසා තමයි අපි මේ තත්ත්වයට මුහුණ දීලා තියෙන්නේ. එතකොට බයික් පෝර වාහන කහ ගේ නැති මොකද? ඒවා ගේ නැති අපිට ඩොලර් නැති නිසා. එතකොට මිනිස්සු අහනවා මේ අපි කන හොද්දට කහ ටික නොදා අපි අපේ රාජ්‍ය භාණ්ඩාගාරය ආරක්ෂා කළේ අපි ඩොලර් ටික ඉතුරු කරේ උඹලට V8 ගන්නද උඹලට Prado ගන්නද කියලා මිනිස්සු අහනවා. ඉතින් මේත් එක්කම ද ලීඩර් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මහා බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසන්නේ මේ වාහන ආනයනය ඉතාමත් රහසිගත ආකාරයට රජය විසින් සිදු කර ඇති බවත් ණයවර ලිපිය විවෘත කරන තුරු ඒ රහසක් වශයෙන් තබා ගැනීමට කටයුතු කර තිබෙන බවයි. දැන් මේකත් එක්ක ඔලුවට එන ප්‍රශ්නයක් තමයි ඇයි මේ වෙලාවේ වාහන? දැන් හිතමුකෝ පර්මිටුත් නැතුව මේ වාහන ගන්න යන ඇමතිවරුන්ගේ පෞද්ගලික සල්ලි වලින් කියලා. හැබැයි ඇමතිවරයෙක්ට කොහොමද මේ වගේ වාහනයක් ගන්න මෙච්චර මුදලක්? අපි හිතමුකෝ V8 එකක මුදල ගාණ වැඩි වෙන්නේ නැතු අපි හිතමුකෝ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 400ක් කියලා. ඇමති කෙනෙක්ට කොහෙන්ද මෙච්චර මුදලක්? පඩි අරන් මාස කීයද? අනිත් එක දැන් තමන්ගේ ඡන්දයට වියදම් කරපු අයගේ ඒ වියදම් පියවලා ඒ වැඩ කරලා එනකොට කොහෙන්ද ලක්ෂ 400ක් මේ ඇමති කෙනෙක්ට? අන්න ඕක තමයි අපිට එන පළවෙනි කාරණේ. එතකොට අපිට මතකයි මීට කලිනුත් තමන්ට අවශ්‍ය පනතක් සම්මත කරගත්තට පස්සේ මේ වගේම දෙයක් මහින්දත් කළා රනිලුත් කළා. ඉතින් මේක ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන ක්‍රමයක් විදියට බොහොම ප්‍රසිද්ධයි. ඔය කොයි කවුරුත් දන්නවා. එතකොට මේව සිද්ධ වෙනකොට අපිට එකපාරටම ඔළුවට මතක් වෙනවා චීන වරායේ පනතක් සම්මත කරගත්තනේ. ඒ අල්ලපනල්ලේ මන්ත්‍රීවරුන්ට චීන වරායේ පෙන්වන්න එන්න කිව්වනේ. ඉතින් ඔව්ව ඔළුවට එනවා මේ කියන කාරණා සලකා බලනකොට. එතකොට මේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට පාන් කියා ගන්න සල්ලි නෑ. පුංචි ළමයින්ට Zoom එකට Zoom හරහා ඉගෙන ගන්න පහසුකම් නෑ. ඒත් එක්කම ඩොලර් ඕනි නිසා සංචරණ සීමා තියෙද්දිත් ගාමන්ට් වල ළමයි වැඩ. ඒ ASCII ළමයින්ට COVID හැදුනහම වැඩට එන්න එපා තමන්ගේ බෝඩින් වල නතර වෙලා ඉන්න කියනවා. ඒ ASCII නැවක් අපේ මුහුදු කලාපයට අවිලා ගිනි අරගෙන. ඒකෙන් අපේ සමුද්‍ර කලාපයම දූෂණය වෙලා. දීවර ජනතාව අසරණ වෙලා එහෙන් ගම් වතුර දාලා එහෙන් නා යනවා. ඉතින් මේ හැමදේම බැලුවම අපි රටක් විදියට ඉන්නේ මහා ඛේදනීය තත්වයක. එතකොට මේකත් එක්ක ඊළඟට එන කාරණාව තමයි මේ කියන තත්වයේ උඩ ලංකා බැංකුවට මේක රිවර්ස් කරගන්න බෑ. අපි ඔන්න ඕක කරලා දාමු කියලා අපිට ඔය ප්‍රශ්නේ ඔය කාරණාව අමතක වුණු වෙලාවක. හිතන්නකෝ ක්‍රිකට් මැච් එකක් අස්සේ. එතකොට ඉරාජ්ගේ කුණු වීඩියෝ එකක් අස්සේ. එහෙම නැත්නම් විමල්ගේ වොයිස් කට් එකක් අස්සේ ඔය කාරණාව ඇදලා දාන්න පුළුවන්. ඉතින් අන්න ඒ වෙලාවට පර්මිටුත් නැතුව නම් ඇමතිවරු Tamanගේ පෞද්ගලික මුදලින් නම් මේ වාහන ගන්න යන්නේ. අන්න ඒ වෙලාවට ඇමතිවරුන්ට කොහෙන්ද වාහන ගන්න සල්ලි පුතී කියලා අපේ මිනිස්සු අහන්න ඕනි. මේ කාරණා ඇස්සේ නාපු මිනිස්සෙක් ඉන්නවා. පැය 24ක් කට වහගෙන වුණා නම් ඇඳ ගන්න රෙද්දක්වත් ඉතුරු වෙයි කියලා තමයි අපි නම් හිතුවේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ආචාර්ය මහින්ද පතිරණ. ඔහු 2016 ජුනි 8 වෙනිදා තමන්ගේ Facebook ගිණුමේ සටහනක් තියෙනවා මෙන්න මේ විදියට. ඔහු කියනවා මහ ජනයාට බදු පිට බදු ගසමින් ඒ බදු වලින් රුපියල් ලක්ෂ දස දහස් ගණනක් වැය කර ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වීමට තරම් වත්මන් ආණ්ඩුව හිත හදා ගැනීම තේරුම් ගන්නේ කෙසේද? මේ ඇමති මණ්ඩලය 25ට අඩුකොට රජයේ වියදම් කපා හැරීම සඳහා පොළොන්නරුවේ සිට රට පාලනය කරන බව කී ආණ්ඩුවක් බව අමතක නොකරන්න. රුපියල් බිලියන ගණන් පාඩු කරමින් අවි ගබඩා පුපුරා යද්දී ගම් වතුරෙන් සහ නාය යෑම් වලින් දහස් ගණන් පුරවැසියන් අනාථ කඳුරුවල දුක් විඳිදී ඇමතිවරයෙකුට ගමන් බිමන් යෑමට රුපියල් ලක්ෂ 700ක වාහනයක් කුමටද? මේ අමාත්‍යවරයෙකුට පමණයි. තවත් 30කට මෙවන් මුදලක් කාර් වෙනුවෙන් වැය කිරීම ගණන් බලා ගැනීම ඔබගේ ඡන්දේ වටිනාකම කියනු ඇත. කරුමේ කියන්නේ ආචාර්යතුමා මේ කියන දේවල් මේ විදියටම සිද්ධ වෙනවා. නාය යනම, ගම් වතුර, එහෙන් මුහුදේ මාළු මැරෙනම, ඩොලර් නැහැ. ආචාර්යතුමා මේ කියන දේවල් මේ විදියටම සිද්ධ වෙනවා. හැබැයි එතුමා කියනවට වඩා බොහොම තද version එකකින්. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය නිවේදනය කිරීමෙන් පස්සේ ඔන්න ආචාර්යතුමා නැවතත් සමන්ගේ Facebook ගිණුමේ මේ කාරණාව පිළිබඳ සටහනක් තියෙනවා. ඔහු කියනවා මම දන්න තරමට බස් එකේ කොළඹෙන පක්ෂ විපක්ෂ නවක മന്ത്രിවරු ඉන්නවා. ඒ අය කියන්නේ ඒ අයට එක්කෝ වෙනදට දුන්න පර්මිට් එක දෙන්න, එහෙම නැත්නම් රජයේ ගානේ වාහනයක් දෙන්න කියලා. නැත්නම් කොහොමද තමන්ගේ රාජකාරිය කරන්නේ? අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා V8 එකේ එනවා. മന്ത്രിවරයා ටැක්සියේ. එතකොට රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනා රජයේ වාහන පාවිච්චි කරද්දී മന്ത്രിවරුන්ට වාහනයක් යන අයිතියක් නැද්ද? නීතියට අනුව മന്ത്രിවරයෙක්ට වාහනයක් දෙන්න ඕන. මොකද්ද? නීතියට අනුව മന്ത്രിවරයෙක්ට වාහනයක් දෙන්න ඕන. ඉතින් ඒක ඔවුන්ගේ අයිතිය. පර්මිට් එක දුන්නාම ගොඩක් අය කරන්නේ ඒක විකුණන එක. ඒ හින්දා ඒ දූෂණයත් නතර කරන්න රජයෙන් වාහන දෙනවා. අවුරුදු 5න් යනකොට ආපහු ආණ්ඩුවටම බාර දීලා යන්න ඕන. ඉතින් මේක පොදුවේ රටට වාහන ගෙන්වීමත් එක්ක පටලව ගන්න එපා. ආචාර්යතුමා ඔබතුමා කියන දෙයක් තමයි ඉතින්. ඔබ සියලු දෙනා දන්නවා චීනය අපිට හරීම ආදරේ කියලා. ඒ අතරේ කොච්චරක්ද කියනවනම් Facebook social media නැති දැඩි වාර්ණ නීති පනවා තිබෙන රටේ අපේ මේ සිංහල අපි වෙනුවෙන් සිංහල ඉගෙනගෙන සිංහල භාෂාවෙන් චීනය ගැන අපිට උගන්වන අක්කිලා ටිකක් ඉන්නවා. වරුණී, රසිකා, සේදමාලි වගේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අක්කිලාගේ Facebook accounts වල transparency එක පොඩ්ඩක් check කරලා බලන්න. ඒකෙදි ඔබට පෙනේ Chinese government controlled media කියලා. මේකේ ලොකු වැදගත්කමක් නැහැ. අර ඔබට නිකන් කියලා තියන්න ඕන නිසා තමයි අපි මේ පිළිබඳ සඳහන් කළේ. ඉතින් ඒ අතර එක අක්කි කෙනෙක් පහුගියදා live ආවහම ඇයට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා චීන ණය උගුල ගැන. ඇය හරි අපූර්ව පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි මේ පැහැදිලි කිරීම කරන්නේ මේ පුංචි අපිට නෙවෙයි. අපේ ඉහළ තැන්වල ඉන්න උදවියට. චීන කියනවා ඕගොල්ලෝ මේ උගුල් කියාගෙන එන්න එපා. අපි ඔයාලට බලෙන් ණය දෙන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ අපෙන් ණය ගන්න නැතුව ඉන්න කියලා. බලන්න මේ හරි අපූර්ව පැහැදිලි කිරීම. අපිට දුකට කාරණේ මෙව අපේ ලොකු තැන්වල ඉන උන්දලට පේන්නේ නැති එක. අපේ රටේ ණය ටික නිදහස් කරලා දෙන්නකෝ. ණය උකුරු කියලා කිව්වොත් ඒකත් මට ටිකක් බලපතර ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම මේ පිළිතුරු දුන්නොත් මගේ අදහස් පළ කරොත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මිනිහා මේ මත් එක තරහ වෙනවා. ඉතින් බෞද්ධකරික වශයෙන් මම දකින්නේ ණය කියන්නේ මොකක්ද? ණය කියන්නේ අපි අන් අයගෙන් ගන්න දෙයක් නේද? අපි බැංකුවෙන් හෝ යාළුවෙකුගෙන් ණය තමයි ගන්න. නමුත් ඒ කියන්නේ ණය කියන්නේ කවදාවත් පරයෙන් දෙන එකක් නෙමෙයි. එහෙම කිව්වොත් ඒකංගයද? එතකොට කියන්නේ ණය ගන්න එපා. තමයි මගේ අදහස. කියන්නේ ඊට පස්සේ කතාවට පස්සේ කියනවා චීනය ණය උකුරු කියලා හදනවා, කුමන්ත්‍රයක් හදනවා කියලා කියන එක සාධාරණ නැහැ. ඒක තමයි මගේ අදහස. තරහ වෙන්න එපා. සිය රටවල තිබෙන අතිරික්ත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වලින් කොටසක් මෙරට ජනතාව වෙනුවෙන් ලබා දෙන ලෙසට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා යුරෝපයේ රටවල් 3කින් පහුගියදා ඉල්ලා තිබෙනවා. ඉතින් මේ වන විට එම ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ අනුව ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල් COVID-19 එන්නත් මාත්‍රා විශාල තොගයක් ඉදිරි සති කිහිපයේදී ශ්‍රී ලංකාවට ලබා දීම ගැනීමට නියමිතය මෙන්නත් පරිත්‍යාග කිරීමට අදාළ සියලු කටයුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්බන්ධීකරණය කරනු ඇතයි වාර්තා වෙනවා. SL blog අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ සියලුම Patreon සමාජිකවරුන්ට අපිට ශක්තියක් වීම සම්බන්ධයෙන්. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ Patreon සමාජිකයෙක් වෙන්න කියලා. ඔබට YouTube හරහා අපේ Patreon සමාජිකයෙක් වෙන්න මෙතන click කරන්න පුළුවන්. මේ වන විට අපි අපේ SL blog upload එකක් අපේ SL blog page Facebook page එක හරහාත් ඉදිරිපත් කරනවා. ඉතින් ඔබ අපිව නරඹන්නේ අපේ page එක හරහා නා උඩ description එකේ අපේ Patreon link එක තියෙනවා. ඒ හරහා අපේ Patreon සමාජිකයෙක් වෙන්න පුළුවන්.